Bitcoin අද දවස්සේ තත්ත්වය මේකයි බිට්කොයින් එක මේ වැඩ පෙන්නේ 4-hour chart එක Binance එකේ අපි ඊයේ මේ සටහන් නම් කතා කරේ Bitcoin price weakness එකක් වේවිද මේ ඉරෙන් පහළට කියලා price එක break down වුණා අතරම වෙන මෙතන නම් price එක ආවා නැවත recover වෙන බව පේන දින ඒතකොට මේක break out එකකට වඩා fake out තත්ත්වයක් බව පේන දිනවා විසිනම දස් ත්‍රිස්සකට ප්‍රයිස් එක ඩ්‍රොප් වුණා. දැන් 29272යි බලමු මේක සිද්ධ වෙන ආකාරය මොකද්ද කියලා 4-hour chart එකේ මේ අවසාන green candle එක ප්‍රයිස් එක ලොකු recovery එකකට යන්න උත්සාහ කරන බව මේ මොහොතේ පේන්න දෙනවා. overall bubbles වල තත්ත්වය බැලුවොත් first video එක පටන් ගත්ත පැයට වඩා මේ පැය මේ තියෙන අවලි කලින් පෙන්වෙච්ච අවලි පැය තත්ත්වය green, no, that the overall ballot, green, the red, overall day, sapeksha, lower, down day, bow pain, Tina, may our economic recovering, Tina bow pain, Tina, then other davas, Julie Tihanisama, almost our son, Lanka, what Julie Tiseka, our son, dinner already. Right? එතකොට බලුවොත් monthly performance ජූලි මාසේ මේ තියෙන monthly performance ජූලි මාසේ crypto වල mix month එකක් කිව්වොත් නෙවෙයි කියලා මට හිතෙනවා මේ තියෙන්නේ monthly performance හොඳටම perform කරපු altcoins ගන්නවා අපි නේද XDC අපි first video එක කතා කරපු පෙන විදියට අංක එක ඉන්නවා XDC Ripple 50%, close to 50% up මාසයක් ඇතුළත මේක close to 60% up. ඊළඟට optimism මේ මාසෙ හොඳට perform කරපු coin එකක් Solana 30% optimism 25. ඊළඟට අපි first video එකේ අවසාන කතා කරපු Stellar 40%, Casper 40%, Tau for 43%, Dogecoin 18%. With the Shiba Inu 8%. And over Yatrita in Uniswap link SNX flow again, altcoin. So down Patar Balloting, Phantom down, Dash down, BCH down, Carver down, Pay down, Render token down, Ape down, CFX down. Make it my month again overall. They make a slide when sucks Marta Idripavis Yatrivi Hagi. Now, overall month maybe the high. මෙතින Bitcoin daily Binance එකේ මම ඉරක් දාලා තින්නේ ජූලි පළවෙනිදාව නැත්නම් මේ බබල් එකකින් සර්කල් එකක් මම දාලා තින්නේ ජූලි පළවෙනිදා. ඒතකොට ජූලි පළවෙනිදා එක බලපුවම ජූලි 30ද එතකොට හෙට වෙනකොට ජූලි 31 අවසන් වෙනවා. එතකොට price එක clear drop එකක් පේන්න තියෙනවා. එතකොට මෙතන ඉඳලා බලුවොත් තින් price එක down month එකක් Bitcoin වලට මේ මිනිමේ හරි අවසන් මේ විහෙට ජූලි එතකොට Bitcoin වලට negative month එකක් මේ අවුරුද්දේ පළවෙනි අර්ධයේ Bitcoin වලට හොඳ අර්ධයක් දෙවෙනි අර්ධයේ පළවෙනි මාසයේ Bitcoin වලට ඒ තරම් successful month එකක් නොවන බව පේන්න තියෙනවා ඒක සිතත් 2023 අවසාන භාගයේ දෙවෙනි භාගයේ ජූලි වලින් පටන් ගත්ත Bitcoin price එකට 100,000 predictions පවා තියෙනවා ඉතින් බලමු තාම මාස 6ක් යන්න තියෙන එකේ එකයි අවසන් තව පහක් ඉදිරියට යන්න තියෙනවා වගේම අපි යන්නේ halving එක ඇතුළට එන වසරේ අප්‍රේල් මාර්තු අප්‍රේල් halving එක පැත්තට යනකොට සාමාන්‍යයෙන් Bitcoin price appreciation එකකට යා යුතුයි technically උපන්දිනයක් තියෙනවා celebrate කරන්නේ තමයි Ethereum වල 8 වෙනි birthday එක today marks Ethereum's 8th birthday Ethereum's concept එක සම්බන්ධව සාකච්ඡාව සිද්ධ වුණේ 2013 Christmas Eve එකේ Ethereum ඊට පස්සේ launch වුණා 2015 ජූලි 30 Genesis block එක mine කළ බව Ethereum co-founder කෙනෙක් දාපු blog post එකේ වාර්තා වුණේ මේ ආකාරයට මේ තින්නේ 2015 ජූලි 30 මේකේ වාර්තාව ලිව්වේ ස්ටීවන් ටෝල් Ethereum launchers කියලා ඒ අනුව එදායින් පස්සේ අවසර 8ක් එක දිගට සාර්ථකව මේ world computer එක ඕන කෙනෙකුට use කරන්න පුළුවන් develop කරන්න පුළුවන් dApps run කරන්න පුළුවන් world global computer එකක් විදිහට Ethereum operate වෙනවා පසුගිය අවුරුදු 8ක කාලයක් තිස්සේ. ඉතින් අද දවස විශේෂයි Ethereum-ට ඒ තමයි birthday එක. ඉතින් අපි Ethereum price එක Ethereum launch එකේදී co-foundersලා की इथेरियम को-फाउंडर्सला इक्वल हातात इथेरियम को-फाउंडर्सला आता दिनाई सारांश आहे क्वेश्चन की नो नंग मिगुल्लो इंगोडक्का इदे नेटवर्क के कत्तिकने अतरमा तावमात नेटवर्क के कत्तिक समीप होगाडी दुकानाने विटलिक बिटवीन को-फाउंड वारक विटलिक बिटवीन केला तिब्बा මේ ඉතුරියම් කෝ-ෆවුන්ඩර්ස්ලා 8 දෙනාගේ කතාව තමයි මම අකමැතිම කතාව කියලා. ඒකට හේතුව මම හිතන්නේ Vitalik Buterin තමයි මේකේ key contributor. ඊට අමතරව බැලුවොත් Vitalik Buterinට අමතරව Charles Hoskinson සහ Gavin Wood කියන දෙන්නම මේ වෙනකොට Ethereum network එකකින් අයින් වෙලා competitor crypto blockchains දෙකක් ආරම්භ කරලා තිනවා. Charles Hoskinson Cardano සහ Gavin Wood Polkadot ආරම්භ කරා. ඊට අමතරව හිටපු Anthony D. Lorio මම හිතන්නේ සහ Amit Tetrit and Jeffrey Wickle මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ මයින් වෙලා වෙනත් කටයුතු වල යෙදලා ඉන්න බව සඳහන් වෙනවා. ඊළඟට Jeffrey Lubin සහ Mihail LC කියන අය Ethereum network එකට සම්බන්ධ support services provide කරන companies එක්ක සම්බන්ධලා වැඩ කරන බව වාර්තා වෙනවා. මේක තමයි Ethereum කතාව. ඉතින් මේ 8 දෙනා පටන් අරන් දැන් අවසානයේ network එකත් එක්ක directly සම්බන්ධව ඉන්නේ Vitalik Buterin පමණයි. අද බර්ත් එක දවසේ මතක් කිරීමක් කරා. price එක පැත්තෙන් බැලුවොත් price එක මෙන්න මේ වගේ තරමක weakness එකක් පෙන්නනවා. පසුගිය කාලේ මේ double bottom එකෙන් පස්සේ recover වුණා price එක $2100 level එකට. නමුත් මේ වර ඒ level එක reach කර ගැනීමේ අපහසුතාවයකින් බව පේනවා. price එක slightly නැවතත් trending lower 1861යි. Williams percentage are a prominent commodity trader කෙනෙක් වෙන Larry Williams විසින් ලෝකෙට හඳුන්වලා දුන්න ඉන්ඩිකේටර් එකක්. ඉතින් ඒ විතර නෙවෙයි තවත් ඉන්ඩිකේටර්ස් ගන්නවක් Larry Williams හඳුන්වලා දුන්නා. Larry Williams ඇත්තටම prominent trader කෙනෙක්, දැන් retired. අදටත් commodities වල buy sell trade කරන අපි ඔයාලා වගේ කෙනෙක්. ඉතින් දැනටත් ඇමරිකාවේදී Larry Williams මුණ ගැහිය හැකි. තවත් මම හිතන්නේ වර්ක්ෂොප්ස් එහෙම Larry Williams කිත් තියෙනවා. මගේ එක බකට් ලිස්ට් එකේ තියෙන එකක් තමයි Larry Williams මුණ ගැසීම. තාමත් ඒක කරගන්න බැරුණා. නමුත් උත්සාහ කරනවා. මම හිතනවා තාමත් ජීවිතුන අතර Larry Williams ඉන්නවා. Larry Williams ගේ දුවත් ට්‍රේඩර් කෙනෙක් වගේම මම හිතන්නේ US Championship දිනපු ට්‍රේඩර් කෙනෙක් Larry Williams ගේ දිනියපෝ. ඉතින් අපි අමතර කතාවක් ඒ කිව්වේ මේ තියෙන්නේ Williams percentage are indicator එක පහළ Bitcoin monthly chart එකත් එක්ක USD Bitcoin monthly chart එක මේක අනුවත් පේනවා මේ indicator එකේ over sold region එකට Bitcoin ආපු හැම අවස්ථාවකම පැහැදිලිව massive accumulation එකකට bull run එකකට Bitcoin ගිහින් තියෙන බව ඉතිහාසයේ තුන් වතාවක හතරවෙනි වතාව දකුණු පැත්තේ කෙළවරේ බැලුවොත් අර යට තියෙන හතරවෙනි arrow head එකත් එක්ක මේ red patch එක ඒකිනුත් පෙන්නනවා Williams percentage are නැවත bullish signal එකක් emit කරන බව. වගේම Bitcoin යට price accumulation එකක් සිද්ධ වෙමින් තියෙන බව. මේක ඊළඟ ලක්ෂ 2.5-3 පැත්තට Bitcoin reach කිරීමේ නිමිත්තක් විය හැකි බව Titan of Crypto කියනවා. each cycle almost same news with different actors. කියන්නේ හැම සයිකල් එකේම exchange කරා වැටෙනවා, meme coins එනවා, platform hack වෙනවා. තව දැන් අදත් තියෙනවා hack කිරීමේ සිද්ධියක් මම පෙන්නන්න. ඊළඟ crypto bans regulations අරව මේවා එනවා. හැබැයි මොකාවත් Bitcoin උත් අර වගේම නැවත drop වෙනවා. ඊට පස්සේ new highs වලට ඉතිහාසයේ හැමදාම ගිහිල්ලා තිනවා. මේවරත් ඕකම තමයි වෙන්නේ කියන එක තමයි මේ chart එක පෙන්නලා කියන්නේ. මේක තවත් layer 2 Ethereum layer 2 chain එකක් සම්බන්ධයි තමයි Coinbase මේ වෙනකොට testnet launch කරලා තියෙන base network එක. base network එකේ meme coins bold coin එක ඉතාම ජනප්‍රිය meme coin එකක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙන බව වාර්තා වෙනවා. මේකේ deposits withdrawal ඉතාම user friendly තත්ත්වයේ තවම නැතත් මේ වෙනකොටත් activities විශාල වශයෙන් සිද්ධ වෙන බව වාර්තා වෙනවා. base layer 2 network එක මේකත් මේක optimism chain එක ආශ්‍රයෙන් launch කරලා තියෙන තවත් Ethereum layer 2 එකක් තමයි base කියන්නේ. base කියන්නේ Coinbase විසින් introduce කරපු Ethereum layer 2 network එක. ඉතින් එන්න අනිත් වීඩියෝ එකට ඉතුරු තොරතුරු ටික බලමු.